වර්ෂ 1965 මැයි මස 14 වෙනිදා ගල් අක්මීවනදී රෝහණ විජීවීර මහතා ප්‍රමුඛ හත් දෙනෙකු කළ තීරණාත්මක සාකච්ඡාව මෙරට විප්ලවවාදී ව්‍යාපාරයක ආරම්භයයි. ඊ අනුව එහි නිර්වාතෘවරයා බවට රෝහණ විජීවීර පත් වුණා. 1943 ජූලි 14 වෙනිදා මාතරදී උපත ලැබූ රෝහණ විජීවීර 1960 දී සිය උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ සුවිදේශී ලුමුම්බා මිත්‍රත්ව සරසවියටයි. එහි වෛද්‍ය උපාධිය හදාරමින් සිටියේදී නිවඩු හිමි වී 1964 වසරේදී මෙරටට පැමිණියත් වීසා නොදීම මත යලි සෝවියට් දේශයට යාමට නොහැකි වූ විජේවීර මෙරට නිර්ධන පන්තියේ අපේක්ෂාවන් වෙනුවෙන් ක්‍රියා කිරීමට තීන්දුව කළ බව ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සඳහන්. ඊ අනුව විජේවීරගේ නායකත්වය යටතේ 1971 වසරේ ආණ්ඩු විරෝධී අරගලයට සම්බන්ධ වීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ පසුබෑමකට ලක් වුණා. යලි එම පෙරමුණ ක්‍රියාකාරී මාවතට පිවිසුනේ 1976 වසරේ අගභාගයේ සිටයි. 1977 මහමැතිවරණයෙන් පසුව එතෙක් සිරගතව සිටි රෝහණ විජේවීරටද නිදහස හිමි වුණා. ඊ අනුව 1982 ලියාපදිංචි දේශපාලන පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස රෝහණ විජේවීර ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණ සරණට අවතීර්ණ වීමට සූදානම්ව සිටියා. එහෙත් ජනාධිපතිවරණය වෙනුවට පැවති ජනමත විචාරණයේ හේතුවෙන් ඔහු එය පරාජය කිරීම උදෙසා සටනට අවතීර්ණ වුණා. අපි තමුන්නාන්සලගෙන් ඉල්ලන්නේ මේ රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ අපේ දුප්පත් අම්මලා තාත්තලාගෙන් ඉල්ලන්නේ මේ රටේ 40% කාම්කරු පන්තියෙන් ඉල්ලන්නේ අවදියෙන් ඉන්න හැයි ජනතාවගේ අයිතිය දුරගන්න ඔය කාටවත් අයිතියක් නැහැ. 1983 වසරේදී පක්ෂය යලි තහනම් කෙරුණා. පසුව 1987 ඉන්දුලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග දේශප්‍රේමී අරගලයට ජනතා විමුක්ති පෙරමුණ යලිත් නායකත්වය දුන්නා. වසර ගණනාවක් සැඟව ජීවත් වූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අත්අඩංගුවට ගෙන ඝාතනය කෙරුණේ 1989 නොවැම්බර් 12 වෙනිදායි. ජනතා විමුක්ති පෙරමුණ වාර්තාවන්ට අනුව එහි ඉදිරිපෙළ නායකයෙකු වූ සෝමවංශ අමරසිංහ මහතා 1990 වසරේදී රටින් පිටව තිබෙනවා. සිය නායකයාගේ මරණයෙන් පසුව විදේශයක සිට පක්ෂය මෙහෙය වූ ඔහු යලි මෙරටට පැමිණියේ 1994 වසරේදී. 1948 වසරේ කළුතර විද්‍යාලයට ඇතුළත්ව අධ්‍යාපනය ලැබූ සෝමවංශ අමරසිංහ මහතා පයාගල ඈතගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්. ඔහු ක්‍රියාකාරී දේශපාලනයට පිවිස ඇත්තේ 1969 වසරේදී. වසර ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වගකීම් ඉසිලු සෝමවංශ අමරසිංහ මහතා පක්ෂය මෙහෙයවීමේ වගකීම නව නායකයෙකුට බාර කරමින් ඊයේ දුරෙන් සමගත්තා. නායකත්වය පිළිබඳ විශ්වාසය සහ බලාපොරොත්තු බිඳ වැටීමට පෙර සෝමවංශ අමරසිංහ මහතා එම තනතුරට සමු දෙමින් එය අනුර කුමාර දිසානායකට පැවරීම පාක්ෂිකයාගේ පැසසුමට ලක්වනවා. ඉතින් පහුගිය කාලේ ගත්තොත් ඔබ සිරස නාලිකාවෙන් හොඳරම දන්නවා මේක විරුද්ධ පක්ෂයේ භූමිකාව විරුද්ධ පක්ෂයේ නායක භූමිකාව අද ඉටු කෙරෙන්නේ අනුර දිසානායක සහෝදරයාගේ. ඉතින් අපි හිතන්නේ මේ පක්ෂයේ නායකත්වයට ඉතාම සුදුසු කියලා තමයි මේ අපි ආවේ. මරණය කොතනද ඒ හමු වෙන මොහොතේදී මරණය බාර ගන්න මිනිස්සු. ඉතින් මේ පක්ෂයේ තමයි කිසිම සමාජික පක්ෂයට ඇතුල් උනේ නායකත්ව බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි, නායකත්ව ඉල්ලගෙන නෙමෙයි, වැඩ ඉල්ලගෙන අවරණ වැඩ කරන්න. 1968 වසරේ නොවැම්බර් මාස 24 වෙනිදා තඹුත්තේ ගමදී උපන් අනුර කුමාර දිසානායක මහතා 1991 දී කැලණිය විශ්වවිද්‍යාලයට පිවිස විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තා. දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූයේ 1987 වසරේදී. ඔහු 1988 වසරේදී පූර්ණ කාලීන දේශපාලනයට පිවිස 95 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමේ ජාතික සංවිධායක දුරයට පත් වුණා. එම වර්ෂයේදීම ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාරක සභාවට තේරීපත් වූ අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයට පත් වුණේ 1998 දී. 2000 වසරේදී පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2004 වසරේදී කෘෂිකර්ම වාරිමර්ග හා ඉඩම් අමාත්‍යතුරයද හෙබවුවා. 2008 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දුරයට පත් ඔහු එතෙන් පටන් මන්ත්‍රීවරයෙකු ලෙසින් සිය සේවය ජනතාවට ඉටු කළා.
පක්ෂය ආරම්භ වී අඩ සියවසක් සැපිරීමට ආසන්නව ඇති කාලයේ අනුර කුමාර දිසානායක මහතා පක්ෂ නායකත්වයට පත්වන්නේ එහි තුන්වැනි නායකයා ලෙසින්. මේ රටට අලුත් දේශපාලන ගමනක් අලුත් ආරම්භයක් ලබා ගන්න ජනතා විමුක්ති පෙරමුණ හත්වන ජාතික මහා සමුළුවේ විශේෂ අලුත් වීම් ගණනාවක් විශේෂ යෝජනාවක් ගණනාවක් සම්මත කරගෙන තිබෙනවා. අපි විශ්වාස කරන මේ රටේ ජනතාව එම වැඩපිළිවෙලත් එක්ක එම ගමනත් එක්ක ඒක අබද්ධ වේවි කියලා. හදට සෝගිනි ඉන්නට වරහැලි කැබලියල්ලා සතුට සනසම අයිම කරලු අඳුරදිනු කාලය ගිහිල්ලා නොසිට මැරි මැරි සතුරු පෝයට වකුතු වී යට පය හකුල්ලා නැගිට පල්ලා නැගිට පල්ලා නුඹලගේ වරවෙල්ලා ජයග්‍රහණය වෙන්නේ නැගි සිටමු